පැදතුමනි දැන් විවිධ සමේ රෝග අපි දකිනවා සහ ගොඩක් වෙලාවට කැසීමක් වෙන්න පුළුවන් නැත්නම් කුෂ්ඨයක් වැනි දෙයක් වෙන්න පුළුවන් නමුත් අපිට නිර්දේශ කරගන්න හරි අමාරුයි මේක මොකක්ද මේ රෝගය කියලා. එතකොට පොතුකබර රෝගය අපි අනෙකුත් සමෙහි රෝගත් එක්ක බලුවම පොතුකබර කියන තැන අපි හඳුනාගන්නේ කොහොමද කියලා අපි මුලින්ම හඳුන්වා දීමක් කරමු. මොකද කෙනෙක්ටවත් දැන් ඔබට හිතා ගන්න පුළුවන් වේවිද කියලා අපිට හිතා ගන්න බැරි කමක් නෙදිනේ නේද? සමෙහි විවිධ තැන්වල අපිට සමෙහි ඇතිවන විවිධ ආසාදන තත්ත්වයන්. එතකොට මේක පොතුකබර රෝගියමද කියලා අපි කොහොමද හඳුනාගන්නේ වලිතුමිනේ? ඔව්. මේක හඳුනා ගන්න පුළුවන් විශේෂම ලක්ෂණය තමයි ඒ කියන්නේ චූටි බිබිලි ආකාරයකට මේක මතුවෙලා ඒක වගේම පැතිලි වෙනවා. පැතිලි වෙලා රවුම් ආකාරයට තියෙනවා. ඒ වගේම ඒ රවුම වටේ ධාරයක් විදිහට තියෙනවා. ඒ වගේම ඊට උඩින් අපි කියමු ඊට උඩින් ඒ කියන්නේ අර පොතු ආකාරයකට නිකන් රිදී පාටට සුදු පාටට පොතු ආකාරයකට මේ අර රවුම උඩින් තියෙනවා. ඉතින් පොතු ශරීරයේ මොන ස්ථානවල දෙන්න පුළුවන් මේ එන්න පුළුවන් අපේ වැලි මිට, ඒ වගේම අපේ දණහිස්, ඒ වගේම අපේ උදරය කොටස, ඒ වගේම අපේ පිට, අපේ හිස, අපේ මේ පාද, ඒ වගේ ශරීරයේ ඕනම තැනක ඇති වෙන්න පුළුවන්. ඉතින් අර විශේෂම දේ තමයි මේක පොතු ගැලවි යාමක් තියෙනවා. පොතු ගැලවෙනකොට මේක රතු පාටට තියෙනවා. ඉතින් දකින්නට ලැබෙනවා තිරේ දිස්සෙනවා. ඔව්. මේ ප්‍රධානම විදිහට අපි දකින්න පුළුවන් මෙවැනි රෝග ලක්ෂණ. ඉතින් අර සිල්ව විදිහට තියෙනවා. ඒ වගේම මේක ගැලවි යනවා. මේ ගැලවි යාම තමයි පොතු කබර රෝගේ අපි දකින්න පුළුවන් විශේෂම ලක්ෂණයි, හඳුනාගත හැකි ලක්ෂණයි වෙන්නේ. හරි. දැන් පොතු කබර රෝගේ අපි ওই විදිහට හඳුනා ගන්නවා. දැන් කෙනෙක්ට පොතු කබර රෝගයක් ඇති වෙන්න මොනවද හේතු සාධක බවට පත් වෙන්නේ? නැත්නම් ශාරීරිකව තියෙන යම් දිලීර ආසාදනයක්ද නැත්නම් වෙනත් වියද ස්වභාවයක් කියන එකද? මොකක්ද පොතු කබර රෝගේ ඇති වෙන ප්‍රමූලික හේතුව බවට පත් වෙන්නේ? ඔව්, හේතු කාරණා කීපයක්ම තියෙනවා. ඒකෙන් අපි ප්‍රධාන ලෙසම ගන්න ඕනේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයක්. ඒ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණයක් තියෙනවා. මේ යාන්ත්‍රණය අපේ ශරීරයට විරුද්ධව ක්‍රියා කරන අවස්ථාවකුත්, ඒ වගේම චර්මයටින් ඇති කරන බලපෑමක් විදිහටත් මේ පුතුකබර රෝගය අපිට දකින්න පුළුවන්. ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට එන ජානමය තත්ත්වත් මේට බලපෑමක් ඇති කරනවා. ඒ වගේම අපිට ගන්න පුළුවන් ආහාරමය රටාව. ආහාරමය රටාව කිව්වම ඒකෙන් කෘත්‍රිම කාරක මේ රසායනික ද්‍රව්‍ය දු ආහාර අපි විශේෂයෙන්ම කල් තබා ගැනීම, ආහාර අපි නිතර භාවිතා කරනවා නම් එවැනි අයට මෙවැනි පොතුකබර රෝග සෑදීම බලපානවා. ඒ වගේම අධික උෂ්ණාධික ආහාර නිතර අනුභව කරනවා නම් අපි කියමු බලමාළු, බලකරවල ඉස්සො දැල්ලෝ, කකුලුවෝ, ඒ වගේම සාඩින්, හුරුලෝ, ඒ වගේ ආහාර, ඒ වගේම මන් මේ රෝගෙට දකින්න අඹ විශේෂයෙන් හරි උෂ්ණාධිකයි මේ ශරීරයට මේ වගේ රෝගයක් ඇති වෙන. ඉතින් මෙවැනි රෝග මෙවැනි අපි ආහාර භාවිතා කරනවා නම් ඒ තුළින් මේට බලපෑමක් ඇති කරන. ඒ වගේම අධික නිදිමැරීම. නිදිමැරීම අධිකම නිදිම ඒ කියන්නේ අපි නිදියන් නැතුව රැට අපි ගත කරනවා නම් ඒක අපිට බෙහෙවින් බලපානවා. ඒ වගේම අපි මානසික පීඩන ඒ කියන්නේ අධික ක්‍රෝධයක්, අධික වෛරයක්, අධික ඒ කියන්නේ හදවත ඇතුලේ අධික වේදනාවක් දරාගෙන ඉන්න අයට ප්‍රධාන ලෙස මේක ඇතිවීමට බෙහෙවින් බලපානවා මේ රෝගී තත්ත්වය. ඒ වගේම තව හෝමෝන් අපේ බලපෑමක් ඇති කරන, ඒ වගේ මලබද්ධයක්, ඒ වගේම අපිට ඇතිවන තුවාල, ඇතැම් තුවාල කාලයක් යනකොට තුවාල අපිට බලපෑමක් ඇති කරනවා මේ රෝගී තත්ත්වය ඇති කරන්න. ඒ වගේම තව අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් අපි දීර්ඝකාලීනව භාවිතා කරන ඖෂධ තියෙනවා. විශේෂයෙන් මානසික පීඩන වලට භාවිතා කරන අපි ලිතියම්, ඒ වගේම කෝටිකොස්ටීරොයිඩ් වැනි ඖෂධ භාවිතා කිරීම තුළ දීර්ඝකාලයක් යත්ම මෙවැනි පොතුකබර වැනි රෝගී තත්ත්ව අතුරාබාධ විදියට ඇති වෙන්න පුළුවන්.